දවහවස්වරුව වෙනට මෛතිපාල සිරිසේන මහත්මයා තමන් ප්‍රකාශකරපු ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශණයක් නිකුත්කිරීම සඳහා. අපරාධ පරීක්ෂණයට ගිහින් තිබෙන මොහොතක තමයි අප මේ කතා කරන්නේ. දැන් මෛතිපාල සිරිසේන මහත්මයා පළමු දවසේම කියනවා. මම දන්නවා මේ පාස්කු බෝම්ව ප්‍රහාර්රය සිදුකළේ කවුද කියලා. එතකොට පස්සෙ දවසක එතුමා පවසනවා, ම සති දෙකට කලින් එකනක් කිව්වයි කරද කෙනෙක් කියපු දෙයක් සහ මම දන්නවයි කියන මේ ප්‍රකාශන දෙකේ පරස්පර විරෝධිතාවයක් තිය එකන ම දන්නවයි කියලා කියනවා නං ඒ කියන එක වගකීම එතුමා බහර ගන්නවයි කියනද එතුමා එතන ප්‍රකාශ කරනවා. කෙනෙක් කියපු දෙයක් නං මට කියනට බෑ ම දන්නයි කියලා එකැිට බොහොම පැදිලී මෛත්‍ර පාර සිරිසේන මහත්මයා කලින් කරපු ප්‍රකාශය පොඩ්ඩක් ඒ අමතක කරලා. ඒක එහා පැත්තට දාලා මේ නැවත ප්‍රකාශයක් නිකුත් කරන්නේ එතුමා ඇඟ බේරගණ්ඩයි කියනදේ අපි හැම දෙනාටම බොහොම සත් සුදක්ෂේ පැහැදිලි. ඒක නිසා පමං දන්නදේ ප්‍රත්‍යක්ෂව කියනවා නං ඒක කියන්ඩ. නමුත් තවත් කෙනෙකු ඒකට පටලවාගෙන ඒ කියපු ප්‍රකාශයේ බලය හීන කරන්නට සහරන්නට පා ඒවගේ තමයි දැ ෛත්‍රපාල රිසේන මහත්මයාන් සයිඩියකට හෝ වෙනයම් තැනකට ගිහිල්ල මේ ප්‍රකාශය කියලා. රහසිගතව ඒක තබාගන්නට බැහැ. මොකොද මේක ශ්‍රී ලංකාවේ මෑති ඉතිහාසය චිදුණු බරපතලම අපරාධය සමූල ගාතනේ. එතකොට මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒවගේම ශ්‍රේෂ්ඨාධිකරණය විනිශ්්‍රකාරවරුන් මේ සම්බන්ධව නඩු විභාග කරමින් තියන්නේ තවමත්. එතකොට වැනි දෙයක් සම්බන්ධව මේ රහසිගත ප්‍රකාශයක් අපි භාරගන්නට බැහැ. මොකද අනිපත්තෙන් මේ ප්‍රහාරය වෙනුවෙන් සත්‍යය ඉල්ලලා සාධාරණත්ව ඉල්ලලා කෑමොර දෙන කතෝලික සභහාවට අයිතියක් තියෙනවා මේ මේ පිටපස්ෙ හිටිය කෞද කියලා දැනගන්නට. එවගේ මේ බෝම ප්‍රහාරය මිය ගියායගේ පවුල්වල ඥාතීන් දෙමව්පියෝ දරුවන්ට මූලිකමනිස් අයිතිවාසිකමක් තියෙනවා තමන්ගේ පවුල්වලායෝ මරාබැම්ම කවුද කියලා දැනගන්නට. එතකොට මේ සඩ එකට හෝ, අධිකරණයට හෝ රහසිගත්තවදීලා ඒයි රහසිගතවක තබාගන්නට බැහැ අනිවාර්යෙන්ම මෛත්‍රපාල සිරිසේන මහත්මය හෝ. එතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට මේ ප්‍රකාශ කලායින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ හෝ ඒ වගකීම් තියෙන නිලධාරීන්ට අයිතියක් තියෙනවා. හ ්‍රී ලංකාවටම මයිතිපාල මහත්මයක් කියන දේ හෙළි දරව් කරන්නට ඒක අපගේ මේ මූලික මිනිස් අයිතිවාසිකවක් අපි බලාගනීන්නවා එතුමා මොනොවද කියන්න කියල එතුකොට මයිතිපාල සිරිසන මහත්මයට කියනවා සඩ කනීම කාටකිව්වත් අනිවාරයෙන්ම මුළු මහත් ජනතාවටම මේ ප්‍රකාශක කරන්න ොක මයිතිපාල සිරිසේන මහත්මය සාමාන්‍යපුරවැසි එනෙමයි මේ බෝම ප්‍රහාරය සිදුවෙද්දී එතුමා මේ රටේ විදහයක ජනාධිපතිතුමා සේනාදි නායකතුමා. ඒවගේම මහජන ආරක්ෂක අමාත්‍යතුමා. එතකට එතුමාට ප්‍රධාන වගකීමක් තියෙනවා මේ තැනින් තැන ප්‍රකාශනෙකුත් කිරීම නෙමෙයි. එතුමා යම් කිසි කාරණයක් බැන්නවනම් මේ බෝම ප්‍රහාරය සිදු කළේ කෞද කියලා දන්නවනම්. ඒය උමුලු ශ්‍රී ලාංකීය ජනතාවටම ප්‍රසිද්ධියයේ ප්‍රකාශ කරන්නට එතුමා බැඳලා ඉන්නවා. ඊටත් වැඩිය එතුමාට විරුද්ධව ශ්‍රේෂ්ඨාි කරනය සත්පුද්ගල විනිසරුමනුල්ල කහමුවේ කරපු එම නඩුවි භාගේී. තු ප්‍රශකරන මේ පිොමදව හාං කවිසියයක් කොත් එතුමා දන්න නැහැයි කියලා එතුමා එතකොට දැන් කියනවා නම් මම දන්නවයි කියලා. එතකොට ඒක අධිකරණය නොමඟ ජවීමක්. එතකොට එතුමා මිලියන සීයක් ගෙවන්නට තරං වැරදිකරුවෙක් උනේ දන්න නැ කියනනිසා. ොකොට එතුමායි වෙලාබ කිවලම් ම දන්නවයි කියලා. එතතුවාට මේ වන්දී මුදල ගව්ඩෝනෙ නෑ වරදකරුවෙක් වෙන්නන්න හැ ඒතිඒ රිසා එතුමා මේ. දැංගැවිල්ලා හසින් වට නොගේ මෙවැනි ප්‍රකාශ කරද්දි. අපි දකින්නේ මහජනතාවට කරන්න වූ බලවත් නිග්‍රහයක් ලෙස තමයි. මහජන අයිතිවාසිකම් නිස්කාරණය හෙලා දකීමක් ලෙස තමයි. අපි මේ අවස්ථාවදී එතුමාගේ ප්‍රකාශය තුළින් දකින්නේ. යිති පර සිරිසන මහත්මයා ඊ ළඟට කියෙනවා මේක මට කවුරු හෝ කියපු දෙයක් කියලා. එතකොට මේක මේ සාමාන්‍ය කඩේක විච්ච හරගමක් නෙම මේක මේ පල්ලිවල අපේ රටේ හෝටල්වල මිනිස් ගාතනයක් සිදදු වෙලා දෙසිියය හැත්ත දෙනෙක් මැරුණු ශාපරාධී අපරාභයක් එතකොට යම් කිසි කෙනෙක් එතුමාට මේක පැවසුවනම් එතුමාට අනිවාරයෙන්ම අයිතියක් තියෙනවා. අපිට අයිතියක් තියෙනවා. ඒ කිය පුද්ගලයව දැනගාන්නට ඒක නිසා මේ රහසිගතව Cඩකට ප්‍රකාශයකුත්කරුවට වැඩක් නැහැ Cඩ එකේ වගකීමත් තියෙනවා. මේක කවද කිව්ව කියලා දැනගෙන ඒ පුද්ගලයාගෙන් ඒ පුද්ගලයවත් ගෙනල්ලා පැහැදිල්වම. ප්‍රශ්න කලඒ පුදගලය හඳවා පාගෙන මොකද මයිති පා සිරිසේන මාත්මයට යම්කි වැනි සත්වයක් කිවන රහසාක් කිවනම්. ඒ පුද්ගල ඊටවැඩිය මේ පිළිබඳව දන්න කෙනෙක් වෙනට. එතකොට අනිවාරයේ මේ පුද්ගලය පරාධ පරක්ෂණ දෙපාර්තමේතුට ගෙනන්නල ප්‍රශ්න කරන්නට ඕන. කොටඒ දගලයා කියයි තවත් කෙනෙක්ව ඇකල.කොට ඒ දගලයාගේට අන්නෙම තමයි පරාදක සුළමුල හොයාගන්නේ. මේවා අපරාධ ප්‍රක්ෂණ පාර්ත්මේන්තුට අපි උගන්න්නට ඕන දේල් නෙයි. නමුත් අවාසනාවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමයේතුව හැමවෙලා මේ පිළිබඳව සත්‍යතාවය වසංකරන සව භායක් තමයි අපි දකිමට ඒකනිසා තමයි. අපි කියන්නේ ඒ කිය පුද්ගලයයක්න්ම පවා ගනල් ලමයක මේ අපරාදය සුළමල හොයාගනි අන්නට කියලා අපි මයිත පාර සිේ හත්මයටට පැහදිලව ප්‍රශනවායග. ද පක්ෂ ාර්තුමයන්තොටත් කියනවා මේ පිළිබඳවා පුළල් පරීක්ෂණයක් කර රට හෙළිකරන්න මේ පුදගලයෝ කවුද. ඉට පස්සේ ඒ අ විරුද්ව නඩු පවරල සාධාරට සේ පුද්ලයන්ට සුදුසු දඩුවන්ියම කරන්නට. එතකට තමයිමං ඉදිරයට හරි මෙවැනි ශාපරාධී අපරාද මේ අපේ ශ්‍රීලාංකය දේශයේ සිදු නොවෙන්නට අවස්ථාවක් වෙන්නේ. হামা <Sess> লা . පි පැදිලි සකුත් ඇතිවෙනවාද මේ මෛත්‍රපල සිරිසේන හත්මය කියන්නාව මේ කාරණය දේශපාලන වාසි ලබාගැනීම සඳහා කරන්නාබූ හුදු කියමනක්්ද කිය මොකද අපේ රටේ ජරාජීර්ණු දශපාලන සංස්කෘතිය මේකයි යම්කිසි චන්දයක් එෙද්දී ඔන්න පහුගිය කාල සිදුවෙච්ච යම්කිසි සිද්ධියයක් අරගෙන ඒකෙන් ඒකන් තොරතුරු මවලා ඒස්ස මිනිස්සුන්ව කැඹීමට ලක් කරලා ඒතුළ චන්ද පොරොන්දු ලබාදීලා චන්ද ගන්න ක්‍රමවේදයක් තමයි අපේරට මේ දේපාල ංස්කෘති තුලා අපිතියෙන්නේ. අපි දකින්න ඉඒක නිසා අපට සැකයක් තියනවා මෛත්‍රාල රිසේන මහත්මයත් මේ කඩි මුුණියේ මේ සම්බන්ධව ප්‍රකාශණකුත් කරනවයි කියලා කියන්න. ඉතුමාට දේශපාලන වාසයක් ලබා ගැනීමට හෝ එතුමා නියෝජනය කරන යම්කි දේශාල පක්ෂය කර ල. වාසියක් ලබා ගැනීම සඳහෝ ඒ ත් නැතන් එතුමා තවත් දේශපාලන පක්ෂයට මුක්කුවක් ගහන්්ඩ බලාගෙන ඒ පක්ෂය වුවමනාවකට මෙවැනි ප්‍රකාශයක් කරන වද කියි අපට ලක සැකයක් තියෙනවා ඒක නිසා යිත ප්‍රාසිිසේ හත්ම කිෙනවාක් මේ මියගිය මිනිස්සුන්ගේ මිනිවුඩින්. ඒවගේම මේ සම්බන්ධ ප්‍රහාරය සම්බන්ධෝ තවමත් දුකෙන් වේදනාවෙන් කලකිරීමෙන් වික්‍ෂිප්තයට පත්තුලයි අසරන ජනතාවගේ ඒ සෝසුසුන්වලින් වලින්. තමන්ගේ මැතිවරන ජයග්‍රහණ ලබාගන්නට උත්සහ කරන්නත් එපා. ඒ ඔස්සේ අපේ ජනතාව මුලාබේ වැටන්නේ නැහැ කවදාවත් ඒ ඒ සඳහා ඔගුලන්ට චන්දය දෙන්නේෙ නැහැයි කියනදත්. මේ අවස්ථාවි ජනතාව තුරින් මතු වෙන හඬක් කියලත් ඔ සියලු දෙනට මතක්රන්නට කැමති. හඳුනාගෙන ඔවන් අදමු රගන මේ බන්ධන ගරගත කලා පීක්ෂන පත්තාගෙනය න ගෙර මේ මහමල් කරු කියන කාරණාවම මේ නහතුවතාවක් මේ ස්පදුු කරන්නාදන්නේ මෛ්‍ර ාලසි සේෑ හිටපු ජනද. ඒම මයිති පාර රිිර හත්ම කියන්නාබූ කාරණය ඔස්සේ තුමා කියන්නට හදන්නේ මේක මහමොලකාරයාව මම දන්නමයි කියන කාරණයන. එතකොට සමහර වෙලාට දේශපාලන දේශපාලක්න කිවකේ මහමල කාරයෙක් නැයි කියන නමුදදැන් අපිට මේ මෛතිපාර සිරිසේන මහත්මයාගේ කතාවෙන් පැහැදිලි වෙන්නේ මේක මහමොලකාරයෙක නවා මහමොලකාරයාව තමා දන්නවයි කියන දේ තමයි මේ එතුමා එදාාවස ප්‍රකාශ කලින්. බැන් ටිරාන් අලස් මහත්මයා කියනවනේ මේ සට සීට අනුවක්විත පරීක්ෂණ ඉවරයි කියල එකකට ටිරානලස් මහත්වය හනවා අපි මේ මෛත්‍රපාල සිරිසේන මහත්මයක් කියෙනෙ මේ මහමොලකාරය. ඒම නැත්තම් මේ බෝම ප්‍රහාර සිදුකරපු පුද්ගලයව ය පරික්ෂලින් ඔතුමාට හෙළමුුණද හෙලි වුණේ නැත්තන්ගේෙම ඔබතුමා කොමද කියන්නේ සයටට අනුවක පරීක්ෂණ ඉවරයි කියලා හෙ හෙවලා ැත්මන් කරුණකාර ටරා ලස් හත්මයට අපි කියනවා මයිති පල සිරිසේ මහත්මගේ බැගෙන ඒ පුද්ගලයා පසු පස්සේ හමාගේල මේ පරීක්ෂණ ඉක්මනින් විසදීමකට ලක්කරන්නට කියලාල්ේ.